അത് മമ്മയാൻ്റെ ആത്ര മണിക്ക് വസീമാനിക്ക് മമ്മയാണ്ടിക്ക് ട്രെയിനിലേക്ക് ആളുവണി ഇതിനെ രജയിന് മാറി ദിവസം ട്രെയിൻ ഏകനിസാ ബസ് കയറ്റുമായിരുന്നു මම මේ වීඩියෝ එක කරන්නේ 26 වෙන සඳුදා. මම මෙතන බස් එකෙන් බහිද්දි වෙලාව 12:40 විතර වෙලා දවල්. ඉතින් අනේ මම අද යන්නේ හවුත් කාසල් එකට. මෙතනින් තමයි ඇතුල් වෙන්න තියෙන්නේ ඉතින්. ගේට් එක වගේ තියෙන්නේ. අපි එතකොට ගිහින් බලමු. කාසල් එක මොන වගේද කියලා. තමයි යාළුනි මං හොයාගෙනම මාලිගාව. ඇත්තට මේ මාලිගාවේ වසර 800ක්ම එක් පවුලක් තමයි ජීවත් වෙලා තින්නේ. ඒ වගේම මේ මාලිගාවට ඉහළින් කන්දක් පිහිටලා තිනවා. අපි දෙන්නටත් යම්. මංගල උත්සව සහ රූගත කිරීම වලට දැන් මේ මාලිගාව ගොඩක් ප්‍රසිද්ධයි. තව දෙයක් යාළුනි. ඇත්තට මේක තමයි අයර්ලන්තයේ තියෙන පැරණිතම පවුල් නිවස. එතකොට මේ මාලිගාවට ඩබ්ලින් නගරයේ ඉඳන් කිලෝමීටර් 16ක් වගේ තමයි තියෙන්නේ. සර් එඩ්වින් ලුටෙන්ස් තමයි මේක හදලා තින්නේ වර්ෂ 1464 දී තමයි. දැන් මේක මේ මෑතකදී ප්‍රතිසංස්කරණය කරලා දිනු. මේ තමයි මාලිගාව ඉස්සරහා තියෙන ලොකු ගාඩන් එක. මේ මාලිගාව පිටපස්සෙන් කන්දක් තියෙනවා. අපි එතෙන්ට ගිහින් බලමු. එතෙන්ට මාලිගාව කොහොමද පේන්නේ කියලා. ලස්සන view එකක් ඇති කියලා හිතනවා. සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් දකින්න ලැබෙන එක ගොඩක් විරලයි. මෙතන මේ තියෙන සාමාන්‍ය ලොකු ගලක්. මේ වගේ මෙයාලා මෙතන සර්කස්ේ උත්තිනවා. ඉතින් එතෙන්ට පොඩ්ඩක් ඔළුව දාලා වාල්ටත් එතන පෙන්වන්න ඕන කියලා හිතුණා. බලන්න උගේ කූඩාරම හරිම ලස්සනයි. පොඩි කඩවල් ටිකක් තිබුණා ඉතින්. Me too.
අපි ඉතින් පොඩි කාලේදී මේව කරානේ එන්නේ මතක් වෙන මම හිතන් ඉන්නේ ඉතින් මෙහි තියෙන සර්කස් එක වීඩියෝයක් කරන්න බලමු ඉතින් මං ආපහු ටවුන් එකට එනකොට වෙලාව 3:30 විතර වෙලා බඩගින්නක් ආවා. ඉතින් මං ආවේ ඔයාලා කවුරුත් දන්න KFC එකට. අපි එනං ඕඩර් එකක් දාමු. ඉතින් මං තෝරගත්තේ මයිටි බකට් කියන එක. ඒක යුරෝ 11.90ක් වෙනවා. එකට අපිට හම්බෙනවා චිකන් පීස් 6ක් හම්බෙනවා ඒ වගේම රෙගියුලර් ෆ්‍රයිස් එකක් හම්බෙනවා ඩ්‍රින්ක් එකකුත් හම්බෙනවා මට කූල් බොන්න බැරි හින්දා මම කැපචිනෝ එකක් ඕඩර් කරා ඒකට සත්තු 60ක් අපු ඇඩ් වෙනවා මේක ඉතින් එක්කෙනෙක්ට හොඳටම ඇති යුරෝ 12.50ක් කියන්නේ ලංකාවෙන් නම් රුපියල් 5000ක් විතර ඉතින් මේක තමයි මයිටි බකට් කියන්නේ. ඉතින් මම මේක කාලා ටවුන් එකේ වටේ අදාන යනවා ආපහු. වෙලාව හවස 4:30යි. බලන්න කළුවර. මේ තමයි අයර්ලන්තේ ප්‍රධාන නගරය. මෙතන ලස්සන ගවරණක් හදලා තිබුණේ ආදුවන ඉතින් ජේසුස් වහන්සේගේ උපත සීවෙන යාලුවනේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. දැන් හවස 5 විතර වෙලා. ඔයාලා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම bell icon එකත් touch කරන්න මතක කරන්න එපා. තවත් ලස්සන වීඩියෝ එකකින් ළඟදීම හමු වෙමු. එහෙනම් සුබ දවසක්. ඒ වගේම ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා.